නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. MD Computers Sri Lanka's number 1 computer solution. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තරගයේ ගැන මුළු මහත් ලෝකවාසී ක්‍රිකට් ලෝලින්ම අවධානය යොමු කළේ මෙවර ලෝක කුසලාන තරගමාලාවේ සියලුම කණ්ඩායම් වලින් දුර්වලතම පන්දු යවන්නෝ ඉන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බව ඉන්දියානු මාධ්‍ය වලින් පවා කිව්වා මේ කතාව. ඉන්දියාවේ හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩකයෝ කිව්වා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙද්දී එංගලන්ත කණ්ඩායම ඉතාමත්ම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. එතකොට අපිට පේනවා ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න පන්දු යවන බල ඇණියේ යම්කිසි වෙනසක් සිදු කරන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඒකේ වාසිය ගොඩක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් ක්‍රිකට් වලට හොඳින් අවධානය යොමු කරන කෙනෙක් නම් ඔයාලට මතක ඇති මේ ලෝක කුසලාන තරගමාලාව පටන් ගන්න කලින් රෝහිත් ශර්මා, ග්‍රීන් මැක්ස්වෙල්, ජෝෂ් බට්ලර් මේ තුන්දෙනා අතර ඉන්ටර්වියු එකක් ගියා. ඉතින් මේ ඉන්ටර්වියු එකේදී රෝහිත් ශර්මා, ග්‍රීන් මැක්ස්වෙල්ගෙන් සහ ජෝෂ් බට්ලර්ගෙන් අහනවා ලෝක කුසලාන දිනා තිබෙන රටවල් ටිකක් නම් කරන්න කියලා දෙන්නට. ඒ වෙලාවේ ග්‍රීන් මැක්ස්වෙල් කියනවා ශ්‍රී ලංකාව දිනලා තියෙනවා කියලා. හැබැයි එංගලන්ත නායක ජෝෂ් බට්ලර් කියනවා ශ්‍රී ලංකාව කොහෙද කුසලානයක් දිනලා තියෙන්නේ, මට නම් ඒක මතකවත් නැහැ කියලා. ඉතින් ඒ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායම එතනින්ම පහත් කොට දක්වලා ඔවුන් සමග තරගයක් පැවැත්වෙනක ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් දුර්වලයි දුර්වලයි කියලා ඉන්දියානු මාධ්‍ය වලින් පවා කියලා, විශේෂයෙන්ම ස්ටාර් ස්පෝර්ට් නාලිකා පවා කිව්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න පන්දු යවන්න ඉන්දියාවේ ස්කූල් ටීම් එකටත් ගහන්න පුළුවන් කියලා. ඉතින් එංගලන්තයේ දරුණු පරාජයෙන් පස්සේ එංගලන්ත නායක ජෝෂ් බට්ලර් කියලා තියෙනවා මාධ්‍යයට ඇවිල්ලා ඉන්දියාවෙන් හුවා දක්වන විදිහට, ඉන්දියාවෙන් කියපු විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් ඔවුන්ට දැනෙච්ච විදිහට එහෙම දුර්වල මට්ටමේ පන්දු යවන්නන් නෙමෙයි, ඔවුන් හොඳම පන්දු යවන්නන් විදිහට දැක්කේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් බව ජෝෂ් බට්ලර් වැඩිදුරටත් දක්වා තිබෙනවා. ඉතින් එංගලන්තය වගේ කණ්ඩායමක් අපිත් එක්ක ක්‍රීඩා කරන්න හම්බුනේ ගොඩක් කාලයකට පස්සේ. ඉතින් අපේ කොල්ලන්ට ඉදිරියෙන් ඉදිරියට යන්න අපේ නාලිකාවෙන් සුබ පැතුම් එක් කරන අතර පහත කමෙන්ට් ඔස්සේ ඔබටත් මේ ගැන සිතන අදහස දක්වන්න අමතක කරන්න එපා.